కావదే ఇంకా సార్ ఓ కట్టి ఆవదే లే సార్ కౌరుదే అయి మీ కట్టి ఎక్కినాక మధ్య సాగచ్చాట నేను సార్ మమ్మల్ని ఇలానే ఎగులండి దీన్ని పుదుమ మాధ్య లేకంగానే అత్త బందాడ కరణ దేవ మరి మళ్ళీ కేంద్ర మళ్ళీ పౌగ్య కాలే వెచ్చ దేవాలయం మట మారు దుఃఖ దుఃఖ నేను పుట్టగా కనిపెడదా ఎమత్తు మా దుక్కు ఎట్లా ఇంకెళ్ళి సార్ ఇలా దుక్కున్నట్టు వెళ్ళండి నేను సార్ మీ జలగలిమట మీ నాయమ్మల్టి హేతు సార్ అప్పు కలే హరిత విప్లవ్య ఎక్కివి సార్ ఎక్కువే పొడి పెనవల్ట ఇండేది ఇలా లోకు కస్ ఇవత్ కల చెప్పు చెప్పు వినాయబా చెప్పు కానీ వినమదే ఇవత్ కల తేలినది రటే అనాగతే ముఖత్ పొడి తమాయి పొడి తమాయి ఎవగే తమాయి అపే రటే వన సంరక్షణ అనాగతే పొడి పెల ఇది ఈ పొడి పెలవల్ట ఇండేది ఇలా లోకు కస్ మనోది లోకు కస్ బొరుత్ నెదు మార కరువల పళ్ళు తేక ఈ ఖర్చుకి వత్కల పొడి పేల బలా ఇన్నది లుకు మాత్తున అపి ఒయ ప్రతిపత్తి అపే దేశ పాలనేట అడక్కల యాకు ముమార పురాక్మి ఏ కివే పొడి గస్ వల్ట హెదెండ అపి లుకు గస్ ඒ කියන්නේ ඔය මේ 88 89 කාලෙද ඒ කාලේ ආපු ලොකු ගස් තොග පිටින් ලෝඩ් එකක්ම මෙහාට තාව බැබියි සෝරි එතකොට මේ අමතිතුමනි අර මේ ලොකු ගස් ඉවත් කරපු ලොකු ගස් මාර්ගස් වැටලා හිටවන්නද අරුල නැතුම් කරන්න බලන්න අල විසික් කරම විසික් කරලා දැම්ම මං කොහටද ළමයි විසික් කරේ මොරටුවට සර් මේ කොටින්ද මං හරියටම බල කියන්න මෙතන බුරුත ලෝඩ් 25ක් අපි විසික් කරලා තියෙනවා මොරටුවට එතකොට නැදුම් ලෝඩ් 25ක් ඒත් මොරටුවට සර් මේ හැබැයි කළුවර නම් පොඩ්ඩක් අපි වැඩිපුර යවලා තියෙනවා ලෝඩ් 85ක් සර් දැන් උඹට මං ඇහුවේ පොඩි ප්‍රශ්නයක් නේද පොඩි ප්‍රශ්නෙට මෙතනම ගම් සභාව වගේ වර්තාවක් ඉදිරිපත් කරනවා ඔක ඉදිරිපත් කරාම මගේ තත්ත්වය මොකද්ද උඹේ තත්ත්වය මොකද්ද ඕක නොලියුවම මුගේ තත්ත්වය මොකද්ද මේක රටරම කිව්වහම රටේ තත්ත්වය මොකද්ද ඔඩේ ඔව ලියන්නේ පාපා දැන් ඒ කියන්නේ දැන් ඔය නීතිඥයෙකුට ඔය කියන විදියට විනත් දහමක් කරන්න කාලයක් ඇත්තෙම නැද්ද ඇයි නැත්තේ ඕන තරම් තියෙනවා දැන් බලන්න ස්වාමීනි අපිට තියෙනවා සිවිල් නීතිය අනික ක්‍රිමිනල් නීතිය ඔය සිවිල් නීතියට තමයි අයිති ඉඩන් නඩු ඒ කියන්නේ හරියමං ඉඩමක් අහු වුණොත් ඉතින් ජීවිත කාලෙටම පින තමයි මැරෙන කම්ම පින ඒ කියන්නේ මේ නීතිඥා මැරෙනකම් පිස්සුද බං ඉතින් එමියා මැරෙනකම් යකෝ මො පවුමනි කරලා තියෙන්නේ මාර පුරක් අපෙත් අදහසක් තියෙනවා විවස්ථාව වෙනස් කරන්ට අයියෝ සිම්පල්නේ කරලා දෙන්නම් දැන් ඔබතුමාට ඕනේ අවුරුදු 10ක් 20ක් වැඩිපුර ඉන්නද එහෙම නැත්නම් ජීවිත කාලෙටම ඉන්නද එහෙම නැත්නම් ඉතින් මේ බලේ අතහැරලා දානවා වගේ දෙයක් කරගන්නද මේක අපාය අපාය තමයි දන්නවා හැබැයි ඉතින් මම මේ කරන උපකාරය හැටියට මට ප්‍රති උපකාරයක් කරන්න ඕනේ. අනේ මචෝ අර පව් පොතේ තියෙන කොළ හතර පහ ඉරලා දාපන්කෝ. මේක අපාය. හරි. අපායෙන්ද තමයි දාදාත් දෙන්නම් කිව්වේ. ඕක ඒ කරගත්තා නම් ඉතින් රුපියල් 1000කට කරගන්න තියුණා. ඔය පොතම උස්සන්න තියුණා. යකෝ අලි පොතත් ඉස්සුවනේ
අනේ මං උඹ අල්ල ගන්න තමයි හිටියේ. සර් මම අඳුරගත්තද? අඳුරගත්තද කියලාන්නේ? ඇයි බන් නඩු කීයකින් උඹව ගොඩ දාලා දුන්නද? නේ? අන්තිමට අර පහක් ගන්න නඩුවේ උඹ දෙකයි දීලා ගියේ තුනක් පොල්ල තිබ්බා. ඒක දීපා. අනේ සර් තුන දෙන්න තමයි හිටියේ. කොහෙද ඊට කලින් මම මෙහෙට ආවනේ. හරි. මේ කේස් එකනොත් උඹව ගොඩ දාලා දෙන්න. මට 10ක් දීපා. මොකද්ද මේ කේස් එක? සර් මේ මන් දන්නෙත් නෑ. එකක් කියලාද අපේ ලොක්කත් එක්ක අපි මොන තරම් 10,000 ෆයිල් ඇති. ඔයිද බං ওই ෆයිල් තියෙන්නේ. බයිද මේ එක කර දීලා ඩිස්මිස් කරලා දාන්න. පොඩි තරගක් දැම්ම සර්. මේ වැඩි ඉති තින්නේ සර් මේ ලොක්ක ගාව තමයි ෆයිල් ඔක්කොම තියෙන්නේ. ඈ? මෙහෙත් ලොක්කතේද ෆයිල් තියාගෙන ඉන්නේ. තමා යමරාජුළු මොන ගාවෙන්ට ඕනේ. ඇතියන්ත මේ බලහන්කෝ බං උගේ තියෙන ආඩම්බරකම. ඒත් එහෙමනේ සර්. අන්න මැඩම් කෑ ගහනවා ගම් වතුරෙන් අසරණ වෙච්ච අයට මුකුත් කරන්නේ නැහැ කියලා. මුකුත් කරන්නේ නැහැ කියලා? මේ එහෙනම් අපි මුකුත් කරමුද? ආ අසරණ වෙච්ච අයට? ආ දැන් අපි මොකද්ද සර් කරන්නේ? දැන් අපි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ තමයි මුකුත් නොකර ඉන්න එක. මොකද මුකුත් කරන්න ගියොත් එහෙම ওই මිනිස්සු හූ කියනවා ඈ කෑ ගහනවා ගල් ගහලා පන්නන්නේ ගල් ගහලා පන්නන්නේ සර් මේ ලොකු බැංකුවේ ලොකු සර්වත් පන්නන්නනේ හදන්නේ හූ කියලා නෑ නොඑක් කණ්ඩායම් නොඑක් දේ කියනවලු මරු කතාව කියන්නේ සර් මේ හොරුත් කියනවා නේ සර් හොරෙක් කියලා හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිව්වා අදාල නෑනේ හරි එහෙනම් දැන් සර් මට කියන්න බලන්න සර් එයා ඉන්නවට කැමතිද නැද්ද හා මොකද්ද සර් මං සර්ගෙන් ඇහුවේ සර් එයා ඉන්නවට කැමතිද නැද්ද කියලානේ හා කියලා හරියනව එක්ක ඔව් එක්ක නැහැ මට ඔයා කා හිටියත් එකයි නැතත් එකයි අනේ දේශපාලනේ කරද්දී කට පරිස්සම් කරගන්න දේශපාලනේ කරද්දි ඉන්නවනම් ඉන්නෝනේ මෙන්න මෙහෙම. කොහොමද? කකුල් දෙක දෙපැත්තේ තියන්න. කිසි ප්‍රතිපත්තියක් නැහැ. කිසි ප්‍රතිපත්තියක් නැහැ? ප්‍රතිපත්තිය තියාගෙන දේශපාලනේ කරන්න බෑ මොඩි. ඉරෙන්නේ. යරන්න මෙතන. මේ සර් මේ සර් සර් මං සර් ආවේ මේ මට කෝල් එකක් ආවනේ අංගොඩින් සර්ගේ අර ලස්සන ෆොටෝ එක පත්තරේ දැකලා. ආ අංගුරේ මොකද කිව්වේ මට එන්න කිව්වද ඔව්නේ සර් එක්කම ඉන්න කියලා කිව්වා මේ අංගුඩ පැත්තේ තව ගෙවල් දොරවල් අහිම් වෙච්ච ගොඩාක් අය ඉන්නවලු ඉතින් ඒගොල්ලන්ට උදව් කරන්න සර් එක්කම එන්න කිව්වා මං හා කිව්වා ඉතින් දැන් යන් සර් මාත් එක්ක නෑ මට පොඩි උදව් කරන්න ඈ හා මේ මගේ කුණුවර පාන්න නැතුව මෙතනින් කරුණා කරලා පිට වෙලා යනවද හා සර් Sorry, sir. අංගුඩින් එන්න කිව්වා. පුතේ, අපි ආගමන විගමන නීති රීති වෙනස් කරන්න ඕනේ. ඒ වුණාට ආතේ උන් try කළා මෙහාට එනකොට මන්දා. සහන් දාසකර පුතු ආහා යම උපදේශක නෑ ඉන්න කට්ටිය try කරන්නම දීපලෝ කියන්නේ ඇන්ටනා මෙහෙ කොහේ හිටියත් නේ ඇඟ එහෙ කන මෙහෙ
ඇත්ත නැවුම් ට්‍රයිකරන්නම ට්‍රයිකරම කෝමර දිව්‍ය ලෝකයන්ද ඇත්ත අරමන් පහුගිදවස සහභාගි වෙච්ච දිව්‍ය දවිපාචික සමුළුවෙදිත් දිවකුමාරුණු මේ ගැන සාකච්ඡා කළ තාත්තට කියන තාත්ත යන්න දිවිලෝකෙට පිරිසගෙන්ට ගන්න දිවකුමාරුලු ප්‍රමෝෂන් එකක් පටා කර එහෙනම් ඒක ඉතත්වේ ඔව ස්වාමීනි දිව්‍යලෝකට හැමදිනකම එන පළවෙනි සස දෙනාට දිව්‍යමය කුමාරිකාවන් දාසක්ක දිව්‍යමය සවාරියක් දිව්‍යමය සවාරියක් ඡ මරු නේද අපිට ඉතින් මුර සවාරි විතරයි අඩුව තාත්තේ ඈ මටත් ආවනේ මේ අපායට එන පිරිස අඩු කරගන්න මරු අයිඩියා එක මොකද්ද දිනකට අපායට එන පළමු දස දෙනාට යක්ෂණියන් දහසක් සමග රාත්‍රී පහක් ඇතින්ද ඕක හරියන්නේ නැහැ ඕක හරියන්නේ නැහැ ඇයි හරියන්නේ නැත්තේ ස්වාමීනි මේ අපේ යක්ෂණියන් දහසක් පරාදයිලු එහෙක ගෑණියෙකුට කොහොමද දන්නේ අටවත් කියන්න එපා මම අත්දැකීම කියන්නේ ඉතින් මා තියෙන්නේ නැහැ ආවේ සමා වෙන්න වෙන්න අධිපතිතුමනි මමත් මෙහෙම හිටියට ඉතින් හොඳ යක්ෂණියක් තමයි අපට නොවේ බඹුටත් මුල්ලඟා වෙති පින්නට දුන්නු ඔන්න සර් මම දන්න බොරු ටික ඔක්කොම කියලා යාන්තා සර්ව බේරගත්තා දැන් එතකොට අර මේ අර කෙල්ල කිව්ව අනාථ වෙලා ගෙවල් ඇතු ඉන්න කට්ටිය. එතකොට අර කුණු කොට ඉන්න කට්ටිය ඒගොල්ලෝ මොකද කළේ? සේ ඒ ඔක්කොම කට්ටිය සර් ලැගෙදට එක්කන් එන්නද? අපේ ගෙදරට. උඹලා ගෙදරට කරන් ගියා නම් හොඳයි. ඈ එතකොට කන්න බොන්න දීලා තියාගන්න පුළුවන් නේද? ඈ මට කියනවා බලන්න මේ මිනිස්සු මං ගැන මොකද්ද කිව්වේ? අම්මෝ ඒ සර් කට්ටිය මාර දේවල් කියන්නේ සර් කියන්නේ හොඳ කියන්නේ නේ ඔය ගොඩක් ඇහිනවා ඇඟේ හැටියට මොලේ තිබුණා ෂෝගුලු තව තව එක එක දේවල් කියනවා සර් සමහරවම සර් කෝ කියලා හා එතකොට මං කිව්වා සර් මේ දවස්වල ලොකු බැංකුව ලොක්කගෙන් බේර ගන්න මෙහෙයුමේ ඉන්නේ කියලා ඉතින් මං එහෙම දෙයකට සම්බන්ධ වෙලා නැහැ නේ ඇයි ඇයි එහෙම කිව්වේ නෑ ඒ වුණාට සර් එක ලොකු බොරුවක් කියලා පොඩි දැක්කැලි ටිකක් ගැව්වම ඒක ඇත්ත වගේ සදාකාලිකව පවතිනවා සැල කරන්නේ ඒකමනේ බණන් හොඳ න්‍යායාචාරවරයෙක්ම තමයි නමට මුලින් තියෙනවා සුමනදාස කියලා කියන්න බලන්න නෑ ඔයාලට හොඳ බොරු කියන න්‍යායාචාරවරේ උඹ ඉන්න තමයි අර කෙල්ලගෙන් මාව බේරගත්තේ නැත්තම් මාව අඟුල අර යන ඔය කෙල්ලේ සර් අපි ඒ කෙල්ලට මොනවා හරි කරමුද මොනවා හරි කරමු මේ බලනවා මේ දූෂණ නඩුවලට කතා කරන්න පුළුවන් මේ හොඳ ප්‍රොක්ට් එකනේ සර් ඒ කරපෝ දූෂණ නඩුවලට පේන්නේ සිසිරෙන්නේ නැද්ද නැත්නම් අලුතෙන් කරන්න හිතන් ඉන්නවද අලුතෙන් කරන්න තියෙන දෙයක් සර් මම්මේ නිකන් කියන්නේ හිතවත් කමට ඔන්න ඉන්න කෙල්ලව අයින් කරලා දාලා අපි මැඩම් ලගේ පැත්තෙන් අලුත් එකක් ගේමුකෝ අනේ අම්මේ අපායෙන් යක්ෂණියක් ගෙනාවා මැඩම් ලගේ පැත්තෙන් තීතරෙක් දැක්කත් ගේන්නේ නැහැ. ඒ නේද? ඇයි? ඇයි මට කතා කළේ? මේ. අනේ මම අපි මේ කතා කරාද මෙයාට? නෑ නෑ මඩම් නෑ. එහෙනම් මගේ නම කිව්. මේ අපි ඔක්සිනේ කියලා කියනකොට මෙයාට අර්ජනී කියලා ඇවිල්ලා තියෙන්නේ. ප්ලාස්ටික්ද විකාරද ඔරිජිනල් බෝන්ස් දේශපාලනේ හිටිය ඔන්න මොලකාරයෙක් තමයි ඒකනේ අපේ ලොක හේත් වෙලා හැමින්නේ ඇයි තින් කටු ටික විතරයිනේ තියෙන්නේ හැබැයි තව අවුරුදු 4 5ක් කරනකොට ඔහෙටත් ඉතින් මෙහෙම ඇන්ඩියට ඉන්න තමයි වෙන්න වෙන්නේ මේ මොකටද මට එන්න කිව්වේ කියනවා මේ මොකුද මේ ආරක්ෂක බටු
හරි හරි. මේ මං ඉන්න බිරුණා කියලා හිතාගන්න. මොකද කිව්වේ? එන්න කිව්වේ මොකක්ද දන්නවද? අත්‍යවශ්‍ය වැඩකට අත්‍යවශ්‍ය වැඩකට. ඒ ඉනවා ඉනවා ඔයින්. පස්සන් දාදකට පුදු වෙන්න කුමාරන්. ඇටි ඇටි ඇටි. හරි දේවි මම එක පැහැදිලි කරන්නම්. මේ පත්තින් දෙන්නේ කියලා අපිට කවුරුවක්වත් ලියුම් එවුවෙත් නැහැ. ඔව් අපිට එහෙම මුකුත් ලැබිලා නැහැ. අපි ඔය එක එක එවන ලියුම් වලට පත්තින් දෙන්නෙත් නැහැ. ඒත් එහෙමයි. ඒ කොහොමද? සුදුසුකමට තමයි තැන. මෙහෙනම් නුසුදුසුකමට තමයි තැන. ඒ කිව්වේ. ඒක හින්දා නේ එන්නම් මේකව නීතිඥෙක් හැටියට මෙහෙ පත් කරන්න යන්නේ. පළමු පරීක්ෂණේ. මල්ල ඇස්ති. මේ 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 පොඩ්ඩක් ඔළුව පාත් කරලා කතා කරා මේ යම රජුරෝ මෙතන ඉන්නේ මේ. මොන රජුරු වුණත් මං ඔළුව පාත් කරන්නේ නැහැ. ඒත් එහෙමයි. ඒ කිව්වේ? ඒ කියන්නේ කිසිම වැරදිකාරයෙක් නීති ඉදිරියේ ඉස නමන්නේ නැහැ. Taman කරපු වැරදි පිළිගන්නේත් නැහැ. මොන හොරකම කළාද? උපරිම දඬුවම හොස්පිටල් ඇඩ්මිට් කරන්නේ. දඩා. දඩා කියන්නේ මෙයා ලෝයෙ කෙනෙක් කියලා. මෙයා දොස්තර කෙනෙක්ද? ඒක තමයි. ඔයාගේ අම්මා කිව්වේ මෙයා ලෝයෙ කෙනෙක් කියලා. ඇත්ත කියපන්. උඹ ලෝයර්ද ડોක්ටර්ද? මම ලෝයෙ කෙනෙක්. එහෙනම් ඉතින් හොස්පිටල් ඇඩ්මිට් කරනවා කිව්වේ? ඒ කිව්වේ ඕනම ලොකු හොරෙක් දඬුවම් දීපු ගම මේ යකා ගිහලා ඇඩ්මිට් වෙන්න ඉස්පිරිතාලෙනේ. ලෙඩක්නේ. ලෙඩක් තමයි. ජනතාවගේ මුදල් හොරකම් කරන එක ලෙඩක්. ඉතින් එතකොට මුළු රටම ලෙඩ වෙනවනේ. ඔව්. මැරෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒ පාපිට තමයි මාත් මෙහෙට එව්වේ. කොල්ලෝ මේ උඹේ නිකන් හිටියේ දන්නවද වැඩ අපේ නෝනා අපායත් එක්ක ලින්ක් එකක් අදාගෙන නෑ ඔව් මට මේ ඉබිරිද කියනවා අපායට ගිය අපේ ගිනිවංශයා ඒ නීත්‍යංශයේ ප්‍රධානිය වෙලාලු දැන් ඌට හොඳයි කොහොමද සර් නීත්‍යංශ ප්‍රධානිය වෙන්නේ මොකද බැරි මේ රටේ ලොකුම බැංකුවේ ප්‍රධානියන්ට පුළුවන් නම් මිනිසුන්ගෙන් චෝදනා ලබන්න අපායට ගිය ගිනිවංශර බැරිද මේ නීත්‍යංශයේ ප්‍රධානියා වෙන්නේ ඒක නෙවෙයි සර් මම මේ කල්පනා කළේ මැඩම් කොහොමද අපායට ලින්ක් එකක් දාගත්තේ හීනෙන් හීනෙන් ඉතින් හීනෙන් අපායට යන්න පුළුවන් නම් හීනෙන් දිව්‍ය ලෝකෙටත් යන්න පුළුවන් වෙන්න බෑ සර් දිව්‍ය ලෝකෙට යන්න ඕනේ හෑ දැන් නම් ඉතින් අපටත් ගොඩක් දේවල් කරන්න වෙලා තියෙන හීනෙන් තමයි. ඇයි? ඇයි කියන්නේ? හාපුරා කියලා වාහනයක් ගන්න හිතන් හිටියා. ගැහුවා ටැක්ස් එකක්. දැන් ඉතින් සර්ලට පිසිද්ද වෙන්න ඒක ගන්න වෙන්නේ හීනෙන්. ඊළඟ හැමදාම හවසට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෝල් එකක් ගත්තා. හීනේ. නෑ ඒක හැබැයි. ඒකටත් ගැහුවා ටැක්ස් එක. දැන් ඉතින් ඒකත් කරන්න වෙලා තියෙන හීනෙන්. මං දන්න උඹ ලෝක හොරෙක් කියලා. ඒ වුණාට හොරෝ. මට මේ ගමනට උඹගෙන් පුංචි උදව්වක් ඕනේ. යන්නේ රාජතාන්ත්‍රික ගමනක් නම් අපේ ඇමතුමක් ගෙදර ඉන්න පුළුවන්නේ. අපේ බාපෑ ගෙදර? බාප්පා? කවුද බාප්පා? මේ ඇමතුමා බාප්පා? පිස්සුද නෑ 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 ඇමති කතාවක් නෑ. හැබැයි ඉතින් අපේ ඇමතිතුමත් පිට රටින් එනවා කිව්වොත් ඈ ඩවුල් ගහලා නෑ බෙර ගහලා පාවඩ එලලා නැට්ටු කාර්යෝ දාලා මේ කුමරිය දැන් ඉතින් එතකොට ඇමතිතුමාට මෙහෙන් ගෙනියන්නේ ඩොලර්ද පවුන්ද යෙන්ද මොනවද ගෙනියන්නේ ඒ මොනවාදේ හැබැයි ඉතින් එව්ව නැත්තම් ඉතින් අපේ ඇමතිතුමා නෝ කතා නෝ සීන මම යන්නේ අධ්‍යයන වැඩකට මේ මෙන්න මෙයාව දන්නවද කිනෝ ආ මූද ආ මේ මොකද මේ මේ මොකද මේ? ඇයි? පේනව නේද? තාම ගියෙත් නැ. යන්න කලින්ම හොරුත් එක්ක. දැන් ඉතින් සමාවදිර දානිකයි යැත්තේ.
තීල දාමු දේවිය ඔරාගෙන් වුණත් වැඩක් ගන්න පුළුවන්. ජනාධිපතිවරයාගේ නියමයන් අනුව ඇමතිවරුන් භාවිතා කරන සුඛෝපභෝගී වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වේ.